ஆளுக்கு மந்தா மித்து சித்து ஹெடுக்கல மந்தோதரியே சுது முத்து சிஹி நீங்க ராவனதுனு ஹீனும் பாத்துரந்துனே சீதா ஹட்டனும் வி பருமாதரியே ආයුබෝවන් සුබ දවසක් අද මම කතා කරන්න යන්නේ රාවණයන්ගේ අපරිමිත ප්‍රේමයේ හිමිකාරී වෙච්ච රාවණයන්ගේ අගමැහිසී වෙච්ච පිළේ මහා රජින වෙච්ච මන්දෝදරී කුමරිය ගැන කතා කරන්න වීඩියෝ එක යන කලින් මුලින් මතක් කරන්න කැමතියි තාමත් අපේ යක් ප්‍රොඩක්ෂන් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න රාවණයන් පිළිබඳව ලියන ලද විවිධ ලිපි දෘශ්‍ය පට කලා නිර්මාණ මෙන්ම රාවණ ඉතිහාසයේ ආශ්‍රිතව නව සොයා ගැනීම පිළිබඳව සිදුවන විවිධ කතිකාවතන් වර්තමානයේ වන විට ඉතා සුලභ දෙයක්. ඒ අතර තමන් රාවණා බව කියා ගන්නා සහ රාවණාගේ ඥාතින් බව කියා ගනිමින් සමාජයේ අවධානය දිනා ගන්නා විවිධ පුද්ගලයන්ද රාවණා නැවත අවදි වන බව පවසමින් විවිධ අදෘශ්‍යමාන මිත්‍යා මත සමාජය තුළ ව්‍යාප්ත කරන්නන්ද බහුල වෙමින් පවතිනවා. නමුත් මේ වීඩියෝ එකේ අරමුණ වන්නේ රාවණාගේ ඉතිහාසයේ සැඟව ගිය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවන දැවැන්ත ස්ත්‍රී චරිතයක් වටා ගොඩනැගුණු යම් යම් ජනශ්‍රුතික කාරණා සමාජගත කිරීම. එය නමි මන්දෝදරි. එය රාවණයන්ගේ අපරිමිත ප්‍රේමයේ හිමිකාරියද වෙයි. ඇත්තටම මන්දෝදරි කියන්නේ කවුද? මන්දෝදරි. අතීත ලංකාපුරයේ රාවණ රජුගේ අගමැහිසී. මන්දෝදරි යන වචනයේ සංස්කෘතික වචනයේ අර්ථය තමයි මෘදු වූ උදරයක් සහිත වූ කියන වචනය. ඇය සුන්දර පක්ෂග්‍රාහි ධර්මිෂ්ඨ කාන්තාවක් මෙන්ම බුද්ධිමත් හෙළ කාන්තාවක්. පංච කන්‍යාවන් අතරින් එක් අයෙකු ලෙස සලකන මන්දෝදරීගේ නාමයේ ආනුභාවයෙන් පාපය දුරවන බව එකල හෙළ සමාජයේ විශ්වාසය වුණා. කල්යාණී සහ ඥානවාලිනී යන අපර නාමයන්ගෙන්ද මන්දෝදරී දේවීව හඳුන්වනවා. යක්ක ගෝත්‍රික කාන්තාවක් වූ මන්දෝදරීගේ පියාවන්නේ යක්ක ගෝත්‍රික බලවතෙකු වූ මායාසුර මයදාන. පුරාවෘත්තවලට අනුව ඔහු එතෙක් මෙතෙක් හෙළය තුළ බිහි වූ මහා ගෘහ නිර්මාණ ශිල්පියා සේම අති විශිෂ්ට නිර්මාණකරුවා වශයෙන්ද හඳුන්වනවා. ගෘහ නිර්මාණ ශිල්පයේ පිළිබඳව ලියන ලද පැරණිම කෘතිය වූ මයාමතය ග්‍රන්ථයේ කතුවරයා වන්නේද මයදානමය. දියණියක විවාහ කර දීමේදී දායාදය පිරිනැමීමේ සිරිත මුලින්ම ආරම්භ කරන ලද්දේ මයදානයන් විසින් බව කියනු ලබනවා. ඒ මන්දෝදරී කුමරිය රාවණාට විවාහ කර දීමේදී තමා සතු මහා බලසම්පන්න ත්‍රිශූලය සහ ඔවිසි නිර්මාණය කළ ලොව ප්‍රථම ගුවන්ඥානය වූ දඬුමොනර යන්ත්‍රය රාවණ රජු වෙත තිළිණ කිරීමේ. ලංකාපුරයේ මෙන්ම කුවේරගේ ආලක මන්දා වූ වර්තමාන සීගිරිය පිහිටි ගල පිහිටි ගිරි මාලිගයේද නිර්මාණය කරලා තියෙන්නේ මේ මයදානයන් විසින්. බෞද්ධ සහ හින්දු සාහිත්‍යයේ සඳහන් වන අසමසම ඉංජිනේරුවා වන්නේද මේ මොහු. මරණයෙන් පසු මයදානවයන් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා වශයෙන් දේවත්වයට පත් වෙනවා. මන්දෝදරීගේ මව වුණේ ආකාශ අප්සරාවක් වූ හේමා අප්සරයි. එය හේමා වශයෙන්ද හඳුන්වනවා. සීගිරි බිතිතුතුම් අතර සැඟවුණු අප්සරාව තමා මන්දෝදරි. ආචාර්ය ගොඩකුඹුර ශූරීන් සඳහන් කරන පරිදි ජනකතා පුරාවිද්‍යාවේ ප්‍රධාන අංගයක්. රටක පෙදෙස හෝ ගමක වැසියන් අතර පවතින කතා අනුව ඇතැම් වැදගත් පුරාවෘත්ත සොයා ගන්නට පුළුවන්. මන්දෝදරි සහ රාවණ පිළිබඳව ඇති ඓතිහාසික සාක්ෂි සනාථ කිරීම ප්‍රමාණවත් සාහිත්‍ය සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර සුලභ නොවුණත් රාවණ පුරාවත හා වැඩි බොහෝ ජනාශෘතික මූලාශ්‍ර ලංකා පුරා විවිධ ප්‍රදේශවල පැතිරලා පවතිනවා. සීගිරි බිතිසිතුවම් වල දකින්නට ඇත්තේ මන්දෝදරි සහ ඇගේ පරිවාර ස්ත්‍රී බව ඇතැම් ඉතිහාසඥයන් මත පළ කරනවා. ප්‍රදේශයේ පවතින ජන කවි තුළින්ද ඒ බව මනාව ඔප්පු කරන්න පුළුවන්. සීගිරියවට ග්‍රාමීණ ප්‍රදේශවල පවතින තේරවිලි කවියක් මම ඕගොල්ලන්ට දැන් කියන්නම්. ප්‍රශ්නගත තේරවිලි කවිය. සීගිරි ගලේ විල සැදුවේ කවුරුන්දෝ? සීගිරි ගලේ රූ ඇන්දේ කවුරුන්දෝ? සීගිරි රුවෙන් දිස්වන්නේ කවුරුන්දෝ? මෙතුන් පදේ විසදන්නේ කවුරුන්දෝ? පිළිතුරු තේරවිලි කවිය. සීගිරි ගලේ රාවණ දෙවි විල සැදුවා. සීගිරි ගලේ විස්කම් සිත් තම් කෙරුවා. සීගිරි රුවෙන් මන්දෝදරි දිස්වෙනවා. මෙතුන් පදේ නිසලෙස මම විසඳනවා. මෙහි එන විස්කම් කියලා හඳුන්වන්නේ මන්දෝදරියන්ගේ පියාවන මයදාන වන විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා. විශ්මිත මදාරා සහ මන්දෝදරි. විවාහයෙන් පසු රාවණ සහ මන්දෝදරී කුවේර රජ පරදලා අත්පත් කරගත් ගිරිමාලගේ ඉතා ආදරෙන් සහ සහයෝගයෙන් ජීවත් වුණා. රාවණයන් කියන්නේ ඉතා දක්ෂ ලෙස විනා වාදනය කළ හැකි කලාකාමී සුන්දර මිනිසකු මෙන්ම අති දක්ෂ වූ වෛද්‍යවරයෙකු සහ පර්යේෂකයෙකු බව ඔගොල්ලෝ මම හැමෝම දන්නවා. ඔහු සිය සෝකීය පර්යේෂණ මගින් විවිධ වූ ඖෂධ වර්ග නිපදුවා. ඔහුගේ පරීක්ෂණ සඳහා මන්දෝදරි පිය උරුමයෙන් ලද පර්යේෂණ ඥාණය යොදවමින් රාවණයන්ට නිරන්තරයෙන් ඒ සඳහා සහාය දැක්වුවා.
මදාරාමල කියන්නේ රාවණ රජුගේ ජීව විද්‍යාත්මක පර්යේෂණ මගින් නිපදවන ලද පුෂ්පයක්. එම පුෂ්පය රාවණ රජු විසින් මදාරා ලෙස නම් කරන්නේ මන්දෝදරි ඔහු වෙත පුදන ප්‍රේමය සහ සහයෝගය සදා අනුස්මරණය වීමට ඇයට පුදන්නා වූ උපහාරයක් වශයෙන්. කෙසේ වුණත් මදාරා යනු ලංකාව තුළ පවතිනා වූ ඉතා විශ්මිත වෙන්ම දුර්ලභ ශාක වර්ගයක්. මදාරා ශාකයට කිසිදු ආකාරයකින් කෘමීන් සතු ලං නොවන අතර එම ශාකයේ කිසිදු ලෙසක කෘමීන් වාසය නොකරන බව කියනවා. දැවැන්ත අලියතුන් පවා මදාරා ගසක් ඉදිරියේ ගමන් කිරීමේදී දන නමා ආචාර කරන බවට ගැමියන් තුළ මතයක් පවතිනවා. සැබවින්ම මදාරා ශාකයට අලියතුන් දමනය කිරීමේ හැකියාවක් ඇති බවට නූතන පර්යේෂණ මගින් සනාථ වෙලා තියෙනවා. අතීතයේ ලක්දිව විසු රජවරු කඩු දුණු ආදී යුද්ධ ආයුධ නිපදවීමේදී මේ මදාරා ශාකයේ එළී භාවිතා කළ අතර ඇන් යුද ජයග්‍රහණ අත්වෙන බවට ඔවුන් තුළ දැඩි විශ්වාසයක් පවතිනවා. අපි ඊළඟට කතා කරමු සීතා සහ මන්දෝදරි ගැන. සීතා කියන්නේ මන්දෝදරිගේ දියණිය. මන්දෝදරි සහ රාවණ රජුරුවන්ගේ දරුවන් උනේ මේඝනාද ඉන්ද්‍රජිත් සහ ඒ වගේම අතිකාය අක්ෂය කියන කුමාරෝ. මන්දෝදරියට සොහෙලි නමින් දූ කුමරියක් වූ බව එක් පුරාවෘත්තයක් පවතිනවා. මන්දෝදරි ප්‍රථම වරට ගත් අවස්ථාවේ එකල හෙළදීපි අති ප්‍රබල ඍෂිවරයෙක් වෙච්ච පුලස්ති ඍෂිවරයා විසින් අනාවැකිය පල කරනවා. එම අනාවැකිය උනේ මන්දෝදරියට බිහිවන දරුවා මධ්‍යම රාත්‍රියේ 12ට පසුව බිහි වූ ඉන් අනාගතයේ දිනක මහත් වූ විනාශයක් සිදු වන බවයි. මන්දෝදරි බිහි කිරීමට සිටි නියුන් දරුවා මධ්‍යම රාත්‍රියේ ආසන්නයේ විලිගුදාව ඇති වූ අයගේ ප්‍රථම දරුවා මධ්‍යම රාත්‍රියේ 12 පසු වන්නට පෙර බිහි විය. එම දරුවා කුමාරයෙක් වූ අතර ඔහුට මේඝනාද නොහොත් ඉන්ද්‍රජිත් ලෙස නම් තැබුවා. මන්දෝදරියගේ දෙවන දරු ප්‍රසූතිය මධ්‍යම රාත්‍රියේ 12 පසු සිදු වූ අතර ඇය ඒ බිහි වූ දරුවා සුන්දර දූ කුමාරියක් වුණා. ඇය සොහෙලි නමින් නම් ලැබුවා. පුලස්ති ඍෂිවරයාගේ අනායකවල සත්‍ය බව හොඳ හැටි අවබෝධ කරගෙන සිටි රාවණ සහ දාරකසේහේ හදවතේ සංගවා සිටි හෙළේ අනාගතය වෙනුවෙන් සිය පිරිඳ බිරිඳට රහසින් කුඩා බිරිඳිය පැසක දමා මූදේ පාකර යවුවා. එක් දරුවෙකු ප්‍රසූතියේ මියගිය බව රජුට සෑමට සැලකර සිටියා. විෂම නියුන් දරුවන් ලැබීමෙන් පසු සිය පවුලෙන් පිටත එක දරුවෙක් ඇති දැඩි වීතු බවට නියමයක් සහ චාරිත්‍ර එකල මේ හෙළදීපිය තුළ පැවතුණා. කෙසේ හෝ පිටමං කළ බිරිඳිය සවිරුලාල මත හුදකලාවේ පැසක පාවී ගොස් ඉන්දියාවේ එක්තරා ගොවියෙකුට හමු වුණා. රස විවර කිරීමේදී රාජවස්ත්‍ර සහිත සුන්දර බිරිඳියට ගොවියා ඇය රජකුමාරියක බව අනුමාන කර එකල ඉන්දියාවේ පාලනය කර ප්‍රාදේශීය රජකෝ ජනක රජුට කුමරිය බාර කළා. ගොවියෙකුට හමු වූ කුමරිය නිසා නකුල යන අර්ථය සහිත ඇයට සීතා ලෙස නම් කළ ජනක රජු ඔහුගේම දියණියක ලෙස කුමරිය අති දැඩි කළා. පසු කලෙක ඇය ජනක රජුගේ දියණිය වූ නිසා ජානකිය ලෙස අපර නමකින්ද ඇයව හඳුන්වනවා. රාවණ සොයුරිය සුපර්ණකාට රාමගේ මරණුවන් වූ ලක්ෂ්මණ සිදු කළ බලහත්කාරී විවසනයන් පළගැනීමේ අදිටනින් ස්ත්‍රීන්ගේ වටිනාකම වටහා දීමේ අරමුණින් රාවණ රජු විසින් මෙරටට පැහැරගෙන ආ සීතාව අතීතයේ සොයුරිය පාකර යැවු රාවණ සහ මන්දෝදරියගේම දියණිය විය හැකි බවට ඉතිහාසඥයන් මත පළ කරනවා. පරිගැනීමක් මත රැගෙන සීතාව අපමණ සැප සම්පත්තා රැකවරණය සහිතව කිසිදු ලිංගික හැරයකින් තොරව රාවණ දැඩි ප්‍රේමයෙන් රකින්නේ ඇගේම දියණිය බවට හඳුනා ගැනීමෙන් පසු බව අපට අනුමාන කරන්න පුළුවන්. ඇත්තටම එය පැහැරගෙන ආමක් කියලා කිව්වක් ඒ පැහැරගෙන ආමක් නොවන බව මෙමිට හැමෝම දන්නා කම්මා. මන්දෝදරිගේ ආධාරණින් රාවණයන් විසින් රචිත කළ ග්‍රන්ථ කිහිපයක් තියෙනවා. රාණ විසින් රචිත ගන්ධ අතර ආග්‍ර ප්‍රකාශ කුමාරතන්ත්‍රය රස රත්නාකරණේ පට්කා ප්‍රකාරණේ ඔඩිස්ස තන්ත්‍රය ආදී වඩාත් ප්‍රචලිත ග්‍රන්ථ කිහිපයක් තියෙනවා. එම ග්‍රන්ථ අතරින් ආග්‍ර ප්‍රකාශය ලියවිලා තියෙන්නේ රාවණ රජු සහ මන්දෝදරි අතර සිදු කරන කාව්‍යමය සංවාදයක් ලෙසින්. කුඩා දරුවන්ට වැළඳෙන ලෙඩ රෝග සහ ඒවට පිළියම් විස්තර කරමින් රාවණයන් කුමාරතන්ත්‍රය ලියනු ලබන්නේ මේඝනාද කුමරුන් කුස හෝ අවදී මන්දෝදරි දේවිය සිදු කළ එළියකට අනුවයි. කුඩා දරුවන් හට වැළඳෙන රෝග සහ ඒවට පිළියම් විස්තර කරමින් රාවණයන් කුමාරතන්ත්‍රය ලියනු ලබන්නේ මේඝනාද කුස තුල සිටින අවදී. මන්දෝදරි සම විටම සිය සමයාගේ අවශ්‍යතා සහ කාර්යභාරයන් නිසි ලෙස හඳුනා ගනිමින් මනා අවබෝධයකින් සහ ස්නේහයෙන් රාවණයන්ට දිරිමත් දෙමින් උපකාර කළ ආදර්ශමත් ස්ත්‍රී චරිතයක් ලෙස ඇය හා බැඳි ජනසිතික කාරණා විශ්ලේෂණයේදී මනාව පැහැදිලි වෙනවා. ඉතින් මේකන ඔයගොල්ලෝ අදහසක් යටින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි මේ වගේම වීඩියෝකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.